සුභ සදෑවක්. කිවන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයාල අක්‍රුවණි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජාතික ආණ්ඩුවක් බිහිකර ඇමති දුහර වැඩි කිරීමට එජාපයෙන් යෝජනාවක්. රට ගොඩ නැගීමට ඇති අභියෝග. මේ රට ගොඩ ගන්න ප්‍රධාන ප්‍රශ්නය දූෂණය, වංචාව, හොරකම, නාස්තිය. රාජ්‍ය ආදායම 50%ක් එන්නේ නැහැ. රජයේ ඉඩම් ලබා දී ඇති සියලු දෙනාට සින්නක්කර ඔප්පු අගමැති අවධාරණය කරයි. බඩිරිඟු අස්වනු වෙළඳපොළට එන තෙක් ආනයනය නතර කෙරේ. ඉන්දියාවේ අතුරු අයවැයෙන් ගොවි සහන. දේශීය පුවත් ඔබ වෙත ගෙනීමේ අනුග්‍රාහක දායකත්වය. පළමු වසරට ඇතුළත් වන සෑම දරුවෙකුට මහජන බැංකුවේ සෙසුදාන ගිණුමත් සමග වටිනා තෑග්ගක්. හරිස්චන්ද්‍ර සිනෝලා ළඟ දැවටින සුවඳ. ඔබේ ස්ථාවර තැන්පතුවට මේ හැම දෙයක්ම commercial leasing එකෙන්. Commercial leasing and finance. ආපිකෝ ෆර්නිචර් ක්‍රිස්මස් බොනන්සා වෙතින් 40% දක්වා පට්ටම්. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධුර කැබිනට් නොවන අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව අනුමත ප්‍රමාණයට ඉහළ නැන්වීමට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැති සඳහා මෙම යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කෙරුණා. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇති පක්ෂය වශයෙන් එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් බිහි කිරීමේ යෝජනාවක් අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46-4 ව්‍යවස්ථාවට අනුව කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 48 නොයෙක්ම විය යුතු අතර කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 නොයෙක්ම විය යුතු බවට පාර්ලිමේන්තුව නිවේදනය කර ඇති බව අමාත්‍යවරයා යොමු කළ යෝජනාවේ සඳහන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46-4 ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කටයුතු සලසන ලෙස අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක්ද කර තිබෙනවා. පළාත් සභා ක්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථක භාවයන් හඳුනා ගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිටම මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතු ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ලේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. මුදල් කොමිෂන් සභාවේ නව සයමහල් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ රාජගිරිය සරණමාවතේ අංක 3 දරණ ස්ථානයේ. ආගමික වතාවත් වලින් අනතුරුව ජනාධිපතිතුමා සමරු පළකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනය යටතේ මුදල් කොමිෂන් සභාව පිහිටුවා ඇත්තේ 1987 වර්ෂයේ. 1988 වසරේ සිට එම කාර්යාලය විවිධ ස්ථානවලට මාරුවීම හේතුවෙන් එහි කාර්යමණ්ඩලයට දුෂ්කරතා විදීමට සිදුව තිබුණා. 2016 වසරේ මුදල් කොමිෂන් සභාව නව ගොඩනැගිල්ල ස්ථාපිත කිරීම සඳහා වැඩකටයුතු ආරම්භ කළේ එම දුෂ්කරතා මගහැරවීම සඳහායි. මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපතිතුමා පැවසුවේ වාර්ෂිකව අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා වෙත යොමු කරන විගණකාධිපති වාර්තාවේ නිර්දේශ එම ආයතන තුළ ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවයි. පාර්ලිමේන්තුවේ නීති රීති හදනකොට මේ නීති රීතිවල හැදෙන්න ඕන මුල්ලේ කළමනාකරණය සහ විනය ගැන කියනකොට විගණකාධිපති වාර්තාවේ තිබෙන නිර්දේශ යෝජනා ඒ වාර්තාව බාරදීමෙන් පසුව සිටින ඇමතිවරයා සහ අමාත්‍යාංශයේ ලේකම්වරයා අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. ක්‍රියාත්මක නොකරන්නේ නම් ඒ ඇමතිවරයාටද දඬුවමක් දිය යුතුය. දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බංකොලොත් වෙන්න කරුණු ගණනාවක් තියෙනවා. ඒ කරුණු ගණනාව අතර තියෙන එක කාරණයක් තමයි විශාල අතිරික්ත සේවක සංඛ්‍යාව. ගුවන් යානා තියෙනවා මගේ මතක හැටියට දැන් 24ක්ද කොහෙද සේවකව ඉන්නවා 7000ක්ද 8000ක්ද. ඉතින් මේ කාරණා මෙහෙම රාශියක් තිබෙනවා. ඒ නිසා පළාත් සභා වගේම රීකී අමාත්‍යංශයත් අනිත් ආයතනවලත් මුදල් අමාත්‍යංශ ලේකම්තුමා ඉන්නවා, මහ බැංකුවේ අධිපතිතුමා ඉන්නවා, පුර මුදල් කොමිෂම මේ සියල්ලම මේ රටේ අද මේ රට ගොඩ ගන්න
තියෙන ප්‍රධාන අභියෝග තේරුම් අරගෙන මේ අභියෝගයට මුහුණ දිය යුතු වෙනවා. මුල්‍ය කල්පනාකරණයට, මුල්‍ය විනයට කොහෙද මේ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඉතින් කොහොමද රට හැදෙන්නේ? මේ රට ගොඩගන්න ප්‍රධාන ප්‍රශ්නේ දූෂණය, වංචාව, හොරකම, නාස්තිය. රාජ්‍ය ආදායම 50%ක් එන්නේ නැහැනේ. රාජ්‍ය ආදායම මේ 50%ට වෙන්නේ මොකද? ආයතන මොනවද කියලා තමුන්නාංශලා දන්නවා. රජය ඉඩම් ලබා දී ඇති සියලු දෙනාට සින්නක්කර ඔප්පු ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිකවරටේ ඉඩම් ඔප්පු ලබා දීමේ අවස්ථාවට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුරුණෑගල නිකවරටිය පොලිස් විද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී පැවති ඉඩම් ඔප්පු ලබා දීමේ උත්සවයේදී දසදහසකට ඉඩම් ඔප්පු පිරිනැමුණා. පොලිසිය, පාසල්, රෝහල් ඇතුළු එම ප්‍රදේශයේ මෙතෙක් ඉඩම් ඔප්පු නොතිබූ රාජ්‍ය ආයතන රැසකට අග්‍රාමාත්‍යවරයා අතින් ඉඩම් ඔප්පු ලබා දුන්නා. මේ බොහෝ දෙනෙක්ට ආණ්ඩුවේ මුදල් ලැබුණාම, ඉඩම් ලැබුණාම ඔප්පුවන්නේ නැහැ. කොළ කෑල්ලක් තියෙන්නේ. සමහර විට නිලධාරියක් තියෙනකොට මේක අයින් කරනවා කියලා ඉඩමත් අයින් වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන යුතුකම මේ අපේ රට හාල් වලින් ස්වයංපෝෂිත කරපු මේ ගොවීන්ට ඉඩම් ඔප්පුව ලබලද. ඒ ඔප්පුව ලබලා දෙන ගමන් දෙවනි පියවර තමයි මේ ඔක්කොම සින්නක්කර ඔප්පු බවට පත් කරන නීතිය සම්මත කරගන්න. එක පෑම් පාරෙන් කතානායකතුමා මේක අත්සන් කරාම 10,000,000කට වඩා තමන්ට නොතිබුණු ඉඩම් අයිතිය, තමන්ට හිමි ඉඩම් අයිතිය අපි ලබලා දෙනවා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. කැබිනට් මණ්ඩලයට පසුගිය අවුරුදු 4 තුළ ඉදිරිපත් කරපු මේ දැවැන්ත ව්‍යාපෘති අපිට බාධාවකින් තොරව කරන්න පුළුවන්කම ලැබුණා නම් මීට වඩා විශාල ගමනක් අපිට පැමිණිය හැකිව තිබුණා. අද ඉඩම් ඔප්පුවක් නොමැතිකම නිසා අද නිවසක් ඉදි කරගන්න බෑ, ළමෙක් පාසලට දතු කරගන්න බෑ, බැංකුවක නැති කියලා තමන්ට කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න බෑ, තමන්ගේ දරුවන්ට මේවා ලියලා දෙන්න විදියක් නැහැ. මේ වාගේ විශාල ප්‍රශ්න ගැටලු ගණනාවකින් පීඩා විඳින පිරිසක් තමයි මේ වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රදේශවල ඉන්නේ. අග්‍රාමාත්‍යතුමා අපට මඟ පෙන්වලා තිබෙනවා. මේ ඉඩම් ප්‍රශ්නවලට බලපාන යල් පැන ගිය විවිධ නීති රීති ලිහිල් කරලා ජනතාවට සහනයක් වෙන විදියට නිදහසේ තමන්ගේ ඉඩම භුක්ති විඳින්න පුළුවන් පරිසරය ඇති කරන්න කියලා. මේ අලුත් පනත් ගේනකොට සියලුම දරුවන්ට එක හා සමානව බෙදල යන ක්‍රමවේදයක් ඇති කරන්න. රජයේ බැංකුවකට ණයක් ගන්නකොට කොන්දේසි වලින් තොරව ඒවා ලබා දෙන්න පුළුවන් ක්‍රම මේ නව පනත හරහා ජනතාවට ලබා දෙන්න. අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජේ.සී. අලවතුවල, අශෝක අබේසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර යන මහතුරු ඇතුළු පිරිසක් උත්සවයට එක්ව සිටියා. බඩේරිඟු අස්වැන්න වෙළඳපළට පැමිණෙන තෙක් බඩේරිඟු ආනයනය නතර කරන බව අවත්‍ය පී හැරිසන් මහතා පවසනවා. සේනා දළඹු හානියට මුවා වී අඩු මිලට බඩේරිඟු ලබා ගැනීමට උත්සාහ දරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අවත්‍යවරයා අවධාරණය කරන්නේ. සේනා දළඹුවා මර්ධනය සම්බන්ධයෙන් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් අමාත්‍යාංශය මගින් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. සේනා දළඹු මර්ධන කාර්යසාධක බලකාය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් කෘෂිකර්ම නිලධාරීන් දළඹු මර්ධන වැඩපිළිවෙල පිළිබඳ කරුණු පැහැදිලි කළා. අමාත්‍ය නවින් දිසානායක මහතා ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියා. සියලුම නිලධාරී මහතුරුන්ගේ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා මාස 3කට වගේ කෙටි කාලයක් තුලදී සේනා දළඹුවාගේ පාලනය සහ වර්ධනය දැන් සෑහෙන දුරට අවම තත්වයකට ගේන්න. වෙනත් රටවල් වල තාම බැරි වෙලා තියෙනවා 100%කම මර්ධනයක් ඇති කරන්න. පාලනයකට ලක් කිරීම තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා බඩේරුංගු ආනයනය කිරීම සම්පූර්ණයෙන් නවත්තලා තියෙන මේ ගොවීන්ගේ අස්වැන්න මිලදී අරන් ඉවර වෙනතුරු රටේම නිෂ්පාදනය මිලදී ගන්න අපි දැන් පාලන මිලක් තියෙනවා 45%. ඒ නිසා දේශීය නිෂ්පාදන සියල්ල මිලදී ගත්තට පස්සේ අවශ්‍යතාවයක් වුණොත් විතරයි බඩේරුංගු ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු කරන්න. එතකන් කිසිම හේතුවකින් බඩේරුංගු ආනයනය කරන්නේ නැහැ. මේ පණුවගෙන් ශරීර සෞඛ්‍යට හානියක් නැහැ. බතරමුල්ල නගරය කේන්ද්‍ර කරගනිමින් බහුමාදලි ප්‍රවාහන මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය පිහිටුවීමේ සමාරම්භක උත්සවය අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බතරමුල්ල නගරයේදී පැවැතුණා. කොළඹ නගරයේ ස්ථාපිතව ඇති සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සඳහා කාර්යාල සංකීර්ණ රැසක් මේ වන විට බතරමුල්ල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතිනවා. රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ කරමින් මෙම කාර්යාල සංකීර්ණ හා මිශ්‍ර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටයි කටයුතු කරන්නේ. මහල් නිවාස 250ක්, හෝටල් පරිශ්‍රසයක්, වාණිජ මධ්‍යස්ථාන, නිවාඩු නිකේතන ආදී අති නවීන පහසුකම් වලින් සමන්විත සංකීර්ණ දෙකක් ඉදිකිරීමට යෝජිතයි.
ඒ මහල් 40කින් සහ 60කින් යුතුවයි. මේ සඳහා රුපියල් බිලියන 30ක මුදලක් ආයෝජනය කෙරෙනවා. එදා මෙතන කඩුවෙල නගර සභාවේ කැලි කසල ගෙනත් දාන මධ්‍යස්ථානයක්ව තිබුණා. ඒ සියල්ලම වෙනස් කරලා මේ ස්ථානය දියුණුවේ මම්පෙතක් බවට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අද කටයුතු කරලා තියෙනවා. අනාගතයේ කඩුවෙල සිට පිටකොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය සේවයත් මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කරනු ඇති. රාජ්‍ය ආයතන 113ක් මේ පරිපාලන නගර ප්‍රදේශය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරන ඉදිකිරීම කටයුතු දැන් නාගරික සංවර්ධන අධිකාරිය ඉටු කරගෙන යනවා. එදා මේ සෙත්සිරි පායවල් ගොඩනැගුවේ රජයේ අරමුදල් වලින් අද නාගරික සංවර්ධන අධිකාරිය අරමුදල් වලින් රට ණය නොකර ඒ කටයුත්ත කරන බව අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා. Which today has made the port of Colombo the busiest port in South Asia and the 23rd best port in the world. දකුණු ආසියාවේ කාර්යබහුලම වරාය බවට අද කොළඹ වරාය පත් වෙලා ලෝකයේ හොඳම වරායන් අතර 23 වන ස්ථානයේ කොළඹ වරාය හිමි කරගෙන තිබෙනවා. එය අපේ රට ආර්ථික වශයෙන් ලබාගත් ජයග්‍රහණයක්. අපේ රටේ ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනයෙන් අපිට නවීන පහසුකම් රැසක් ලබා ගන්න පුළුවන්. මෙවැනි ව්‍යාපෘති කරන්න අපි කැපවී සිටිනවා. 2019 ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථාන 11කින් ඉදිරියට ඇවිත් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2022 දී එය තවදුරටත් ඉදිරියට රැගෙන යන්න. With I want reaching 70th place by 2022. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීතුරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම ලබන 12 වනදා සලකා බැලීමට අභියාචනා අධිකරණය අද තීන්දුව කළා. කොළඹ නගරසභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල මහත්මියයි මෙම පෙත්සම ගොනු කර තිබෙන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පවුලේ සමාගමක් වන ලේක් හවුස් ප්‍රින්ටර්ස් සහ පබ්ලිෂර්ස් සමාගමේ ප්‍රධාන කොටස් හිමිකරුවෙකු බවත් එම ආයතන පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුම්වලට එළඹ ඇති බවත් පවසමින්. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට ගනු ලබන නීතිමය පියවර පිළිබඳ කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ අපරාධ කොට්ටාසයට නියෝග කළා. නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා එම කරුණු වාර්තා කරන ලෙසය අධිකරණය දැනුම් දුන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී CCTV දර්ශන පරීක්ෂා කෙරුණා. පැමිණිලිකාර පාර්ශ්වයට පහරදීමක් පිළිබඳ එම දර්ශනවලින් අනාවරණය නොවන බවයි අපරාධ කොට්ටාසය අධිකරණයට දැනුම් දුන්නේ. නඩුව මාර්තු මස පළමු වනදා යළි කැඳවීමට නියමිතයි. පෞද්ගලික පාසල් සඳහා ශාඛා පාසල් ආරම්භ කිරීමට රජය ලබා දුන් අවසරයට අගරදුගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් ස්තුතිය පළ කරනවා. ශාන්ත පීතර විද්‍යාලයේ පැවති උත්සවයකදී අගරදුගුතුමා මේ බව ප්‍රකාශ කළා. කොළඹ 4 ශාන්ත පීතර විද්‍යාලයේ නව ක්‍රීඩාගාරය විවෘත කිරීම අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 1977 වසරේ සිට 1994 වසර දක්වා කාලය තුළ එම විද්‍යාලයේ විදුහල්පති දුරේ දැරූ ජෝ වික්‍රමසිංහ පියතුමා නමින් එය නම් කර තිබෙනවා. ආසන 2700කින් සමන්විත ක්‍රීඩාගාරය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 200ක්. විදුහල්පති ට්‍රැවෝ මාටින් පියතුමා අතුරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මම විශේෂාකාරයෙන් අද ස්තුතියක් ප්‍රකාශ කර සිටිනවා ශ්‍රී ලංකාවේ රජයට, රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහ අකිල විරාජකාරී වසම් මැතිතුමාට. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෞද්ගලික පාසල් වලට තවත් ශාඛා පාසල් ආරම්භ කරන්නට අවසර දෙන්නට ගත්තු තීරණය පිළිබඳ ඒක ඉතාමත්ම උදාර තීරණයක්. අද ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී යල් පැනපු ක්‍රමවේදයක් අපේ රට තුළට කවන්නට හදන එක මෝඩකම. ආගමික අධ්‍යාපනයක් ලැබුණොත් දරුවා පරිපූර්ණ කෙනෙක් වෙනවා, ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් ගෙන දෙන පුද්ගලයෙක් වෙනවා. සෙසු දහම් සෙවන ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණා. බෞද්ධ, හින්දු, කතෝලික, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම්වලට අයත් දහම් පාසල් වලට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකිරීමේ අරමුණින් ලබන 3 වනදා සිසු දහම් සෙවන ජාතික වැඩසටහන ආරම්භ වනවා. දිස්ත්‍රික් 25ක අඩු පහසුකම් සහිත දහම් පාසල් 50ක ගොඩනැගිලි ඉදිකිරීමයි එහි ආරම්භක පියවර ලෙස සිදු කෙරෙන්නේ. ඒ ගොඩනැගිල්ලක් සඳහා වෙන් කර තිබෙන මුදල රුපියල් 130ක්.
ආර්ථික අපහසුතාවයෙන් යුක්ත ශිෂ්‍ය සංඛ්‍යාවට ප්‍රමාණවත් ගොඩනැගිල්ලක් නැති දහම් පාසල් සඳහා ස්ථිර ගොඩනැගිලි කිරීමට මේ දහම් සෙවන වැඩසටහන යටතේ සියලු කටයුතු සංවිධානය වෙලා තියෙනවා. දහම් පාසල් කොච්චර ගොඩනැගිලි හැදුවත් තාමත් අපේ රටේ කිසිම රජයකට පුළුවන්කමක් ලැබුණේ නැහැ ඉරිදා දිනයට පවත්වන පුද්ගලික පන්ති නවත්වා ගැනීමට තහනම් කිරීමට. දහම් පාසල තුළින් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගන්නට ජන ගමන් මගේ ලොකු අභියෝගයක් තිබෙනවා. ඒක තේරුම් ගත් අමුත්තමා දරුවන් හදන්නට නම් දරුවන්ට දහම් අධ්‍යාපන ලබා දෙන්නට නීති රීති ගේන ටිස්සලිතමා කල්පනා කරා ඒ සඳහා සුදුසු තෝතැන්නක් නිර්මාණය කරන්න. ඉලංගේ නාඩ බෞද්ධ නාට්‍ය පුරකන්ද අපේ රටේ බොහෝ ආගම්වල ජනතාව ජීවත් වෙනවා. ඔවුන් වෙනුවෙන් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන එක ඉතාමත් වටිනවා. මෙවගින් ජාතීන් අතර එකමුතු බව වර්ධනය වෙනවා වගේම මේක සමාජයට ලොකු ආදර්ශයක්. අපි මේ ගැන ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අලුතෙන්ම හඳුන්වා දෙන Dent Pro Scalp Anti-Dandruff Shampoo.